मीट वसर दास तिगत समणल तट चित्रपटे यद अबदुट तट सिंधुन समणलियाई यदाय सांतक तिबु एकम सिहिने उये केसे हो बोनिकक मिलदी गनीमाई नमुत अत्पा हतरम नतिवत अद वेनकोट कोलंब विश्वविद्यालय इगनु लबन अगेकम बलापुरत्तु उपाधिधारिण्यक वीमाई මේ වන විට කලතර ශ්‍රීමාක් ළමා නිවාසයේ ජීවත් වන දුලංජලි ආරේතිලකට දැන් අවුරුදු 25යි. උපතින්ම ආබාධිත වුවත් සතුටින් ජීවිතේ දරා සිටිනට තමාගත් උත්සාහය පිළිබඳව පසුගිය දිනක ඇය පුවත්පතකට මෙසේ කියා තිබුණා. මම අනිත් ළමයි වගේ අවුරුදු 6න් ඉස්කෝලේ ගිය ළමෙක් නෙමෙයි. ඉස්කෝලේ යන්න තිබුණ බය නිසා මම අනාථ නිවාසයේ ඉඳලම ඉගෙන ගත්තේ. පස්සේ අවුරුදු 9ක් විතර වෙද්දී මට ඉස්කෝලේ යන්න ආසාවක් ඇති වුණා. මට මතකයි මං ඉස්කෝලේට ගිය මුල් දවසේ ළමයි මගේ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා. එතෙන් පටන් කටුකුරුඳ රෝමානු කතෝලික විදුහලින් අධ්‍යාපනය ලැබුවේ සාමාන්‍ය පෙළට ඒ සාමර්ථ 6ක් ලබාගෙන උසස් පෙළ කඩේම සාර්ථකව ජයගෙන මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සමත්තා පිළිබඳ උපාධියක් හද මම ඒ ලෙවල් වලටත් ඒ තුනක් ගන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට අධික නැති අඩුව මට ඒකට හරස් වුණා. අපිට විෂන් දෙකක්ම එකම දවසේ ලියන්න වුණා. පැය ගානක් කකුලෙන් ලියපු නිසා මගේ කකුල තුවාල වුණා. ඒක නිසා අන්තිම ප්‍රශ්න ටික හොඳට උත්තර ලියා ගන්න බැරි වුණා. ශරීරයේ හැඩයෙන් පමණක් නොව ප්‍රමාණයෙන්ද ඇය අපිට වඩා වෙනස්. නමුත් ඇය කිසිවක් බාධාවක් කරගෙන නැති බව පෙන්වන්නට නොතිබුණේ ඇය ඒතරම් කඩිසර සහ සුහදශීලී තරුණියක් වූ නිසායි. මම ඉපදිලා දවස් ගානකින් අම්මයි තාත්තයි මාව අනාථ නිවාසයකට දීලා තියෙනවා. ඒක නිසා මගේ අම්මගේ තාත්තගේ නම් මගෙන් අහන්න එපා. එයාලා මාව අනාථ නිවාසයට බාර දුන්නේ මම අඩුපාඩු තියෙන ළමෙක් නිසාද කියලා මම එයාලගෙන් අහලා නැහැ. හැබැයි කුණු කූඩේකට කානුවකට විසි කරන්නේ නැතුව මාව මෙහෙට බාර දීපු එක ගැන මම අද සතුටු වෙනවා. මොකද ඒකෙන් මට අද හොඳක් වෙලා තියෙනවා. අනික මේකින් හැමෝම මට අදටත් ගොඩක් ආදරේ නිසා මම තරුණියක් විදියට පිරිමි ළමයෙක්ගේ ආදරේ නොලැබීම ගැන දුක් වෙන්නෙත් නැහැ. මගේ හිතේ කාට හරි ආදරයක් ඇති වුණත් මම ඒක කියන්න යන්නේ නැහැ. මම හැම වෙලාවෙම මේ හොතගෙන විතරයි හිතන්නේ. දැන් තහිමු දුලාංජලි ඇගේ දුර්වල පාද යුගලෙන් බොහෝ දේ කරනවා. පරිගණක භාවිතේ, ජංගම දුරකථන භාවිතේ මෙන්ම ලිවීම, චිත්‍ර ඇඳීම පවා ඇය කරන්න පාදේනි. අත් දෙකක් නොමිති අඩුව නිසා අහිමි වී ගිය ඒ සාමාර්ථය පිළිබඳව ඇගේ සිතේ කනස්සල්ලක් නොවුන අතපය ඇති බොහෝ දිනක අභිමමමින් විශ්වවිද්‍යාල වරම් ලැබීම පිළිබඳව ඇය තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. කෙසේ වුවත් තවමත් ඇගේ මොහොනින් අවුතු නවේදී තුරු දක්ෂ රංගන ශිල්පිනිය සැඟවකොස් නැහැ. සමනල තටු කියන්නේ මගේ මුල්ම රංගනේ නෙමෙයි. හැබැයි ඒක අවසාන රංගනේද කියලා හරියට කියන්න බෑ. මොකද අපහු හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපානවද නැද්ද කියලා පුංචි දෙගිඩියාවකුත් හිතේ තියෙනවා. කොහොමුණත් සමනල තටු ෂූටින් කරපු කාලේ හරිම විනෝදයි. ජීවිතේ අවුරුදු දහසක් ආපසට හැල්ල බලනකොට මට අද සතුට වෙන්න පුළුවන්. ඇඟේ කඳෙන් පහල කොටස නැහැ කියලා මම බලාගෙන හිටියේ නැහැ. මම අනාගතේ හොඳ රස්සාවක් කරන්නත් ආසාවෙන් ඉන්නවා. හැබැයි මගේ පෙනුම නිසා කවුරුත් මට රස්සාවක් නොදුන්නත් ඉගෙන ගත්ත දේෙන් gederinda යමක් කරන්න මට පුළුවන්. සමහර වෙලාවට පොඩි ළමයි ඇවිත් මගෙන් අහනවා අත්තිකකෝ කියලා. ඒ වෙලාවට මං එයාලට කියනවා සුරංගනාවියක් ඇවිත් අරන් ගියා කියලා. අඩුපාඩු ඇතිව හෝ නැතිව ගැහණියකට ජීවිතේ දරා සිටින්නට ක්‍රම දෙකක් තිබෙනවා. නමුත් අඩුපාඩු ඇතිවත් දුලංජලි ජීවිතේ සතුටින් දරන්නට ගනු ලැබෙන උත්සාහය නිසාම අපි ඇයට හදවතින්ම සුබ පතනවා.